ගුඩ් අප්‍රනන් වල හැමෝට මම දැන්ඉන්න ඕල් යාපෝට්ටල කටාවල අදම වීඩියුවකින් වාට ගේන්න හිතුවා. මගේ අතේ තියෙන දැන් රියල් 100ක්, ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් 8500ක් 9000ක් වගේ මුදලක් දැන් මග ගාව තියෙනවා. ඉතින් මම අද අරන් එන්න හිතුව වීඩියෝ එකක් මේ රියල් 100ෙන් හයිපර් මාකට් එකට ගිහිල්ලා සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙකුට මේ රියල් 100ෙන් ගන්න පුළුවන් අත්‍යවශ්‍ය කෑම බීම බඩු ගැන වීඩියෝ එකක් කරන්න. පිටරට ජීවත් වෙන කෙනෙක් විදිහට එදිනදා ජීවිතයේදී අපට අවශ්‍ය වෙන හාල්, පරිප්පු, ලුණු, පළතුරු, ඒ වගේ අත්‍යවශ්‍ය බඩු රියල් 100කින් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එකකින් මම ඔයාලට අද අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එක මේ වගේ මැද පෙරදිග රටකට එන්න ඉන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි. එහෙම වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේ මේ මැද පෙරදිග වගේ රටවල ඔයාලටත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහසත්. අද දැන් ඔයාලට මේ වීඩියෝ එකකින් මෙහි අත්‍යවශ්‍ය කෑම බීම වල මිල ගණන උතුවලට බලා ගන්න පුළුවන්. ඒකම ඔයාලට කියන්න ඕන, මේ මිල ගණන අපේ ලංකාවේ මිලත් එක්ක කම්පයා කරන්න බෑ මේ කටාරියල් කන්වර්ට් කරලා. මොකද ආර්ථික විද්‍යාවේ කියන විදිහට අපි බලන්න ඕන මුදල් ඒකකයට මිලදී ගැනීමේ හැකියාව. අපි එහෙනම් හයිපර් මාකට් පැත්තට යමු. ඔයාලා මුලින්දම මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා මම ෂොපින් කරන්න ඉන්නේ කොහෙටද කියලා. මම අදත් ආවේ මේ මම ඔයාලට පෙන්නන්න මෙතන තියෙන අපේ අන්සල් ගැලරි එක. මම මෙතෙන්ට එන්න හේතුව මේක තමයි මට තියෙන ළඟම හයිපර් මාකට් එක. මොකද මෙතෙන්ට ආපුවහම මගේ වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන්. අපි එහෙනම් යමු අන්සල් ගැලරි එකට. මම ආවා අන්සල් ගැලරි එක ඇතුළට. අද අපි ගන්න යන්නේ සාමාන්‍ය කෙනෙකුට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වෙන බඩු. ඒක මම ඔයාලට මේ පැත්තකින් දාලා තියනනම් අපි ෂොපින් කරනවත් එක්කම අපිට වියදම් වෙන ප්‍රමාණය. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න ලේසි වෙයි. හරි, මුලින්ම ආව අපිට මුලින්ම අවශ්‍ය වෙනදී මේ හාල් තියෙන සෙක්ෂන් එකට. අද මෙතන ඔෆර් එකක් තියෙනවා මේගොල්ලෝගේ ඇනිවර්සරි එක වෙනුවෙන්. බාස්මති එක කිලෝ 5ක් තියෙනවා රියල් 21.75ට. ඊට අමතරව මෙතන රියල් 25ට තියෙනවා, 29ට, ඒ වගේ එක එක ප්‍රයිසස් වලට තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් අපිට මෙහෙට ආපුවම මේ බාස්මති එක තමයි ගන්න වෙන්නේ. මේ අපි එහෙනම් අද මේ රියල් 21.75ට තියෙන එක ගමු. ඒකම අපිට ඊගවට අත්‍යවශ්‍යම වෙන දෙයක්නේ මේ ඔයිල් එක. මෙහි අපි ගොඩක් වෙලාවට මේ සන්ෆ්ලවර් ඔයිල් එක තමයි කුකින් වලට ගන්නේ. මෙතන මේ ඔෆර් එකක් තියෙනවා අද 6.75කට. අපි මෙතනින් ඔයිල් එකක් ගමු. මෙතන තියෙනවා අද අර මං කිව්වා වගේ 6.75ට එක ලීටර් 1.8. අපි මේක එකක් ගමු. ලංකාවේ අපිට තියෙන පරිප්පු කියන දේ නැතුවම බැරි දෙයක් නේ. අපි පරිප්පු එකක් ගමු. ඩාල් අද තියෙන ඔෆර් එකක් 8.75කට. අපි ඩාල් එකත් උමුමු ගමු. මේ පරිප්පු වර්ගයට ඇවිල්ලා කිලෝ 2ක. මේ ඒකම අද මේ සෙනග වැඩි පොඩ්ඩක් හයිපර් මාකට් එකේ ඉන්න අර හිතුව විදිහට වීඩියෝ කරන එක ටිකක් අමාරුයි. එතන ඔයිල් උත් එක එක ප්‍රයිසස් වලට. නමුත් එතන පොඩ්ඩක් ලේඩිස්ලා වගේක් ඉන්නවා නිසා පොඩ්ඩක් අද වීඩියෝ එක චුට්ටක් කරන්න අමාරු. මොකද අද ටිකක් මේ හවස් වෙලා නිසා මේ සෙනග හොඳටම වැඩි මේ හයිපර් මාකට් එකේ. අපිට දැන් හාල් තියෙනවා, පරිප්පු තියෙනවා, තෙල් එකක් තියෙනවා. මේ ඊට අමතරව දැන් අපි දැන් එළවලු ටිකුයි මේ අල ඒ වගේ දේවල් ටිකක් ගන්නවා. වලට මේ පිටිපස්සෙන් දෙනවාද මේ දවස්වල අර ඇහේකේ ඇනිවර්සරි එකට ඔෆර් එකක් තියෙනවා. ලුණු කිලෝ එකක්ම රියල් එකේ ඉඳ කට්ටිය පොර කක එතන මේ ලුණු දොරනවා. නැතුව කෑම යන්න බෑනි. මාත් රියල් එකේ ලුණු ටිකක් ගත්තා. අපි දැන් මෙතන අල ටිකක් ගමු. අල අද කිලෝ එකම රියල් 2.50යි. ඒක පකිස්තානින් එකක් තියෙන. අපි අල ටිකක් ගමු.
සාමාන්‍යයෙන් ආපුවම දෙලුම් අරන් යනවා. මේ අද නම් කිලෝ එකම රියල් 14 දෙනවා. නමුත් අද තියෙන ගිරි ටික ලොකු වැඩි. මේ එන්සම මඟද ඇපල් ගිරි ටික ගත්තා අරන් ගියා. අපි දැන් ඉදිරියට අවශ්‍ය වෙන එළවලු ටිකක් අල ලුණු ටිකක් ගත්තා. මේ එළවලු පළතුරු වල මිල නම් ගොඩක්ම ලාභයි. මේ අපේ දින පරිසිට එක මේවා කම්පයා කරන්න බෑ. අපි බලන්න ඕන. අර මං අලින් ඔයාලට මතක් කරා වගේ මේ මුදල් එකකට තියෙන වටිනාකම තමයි අපි මෙතනින් බලන්න ඕන. මොකද මෙහි ඉන්න පාලකයෝ මිනිස්සු කනගුණ දෙයට ලොකු තැනක් දෙනවා. දැන් අපි දැන් මේක අපිට ලංකාවේදී අවශ්‍යම දෙයක් නේ මේ පොල් කිරි කියන්නේ. නමුත් පිටරටින් අපිට ඉතින් යන්න වෙන්නේ මේ කොකොනට් මිල්ක් පවුඩර් කියන එකට. මෙහිදී මේ රේණුකා කියන බ්‍රෑන්ඩ් එකද මේක ලංකාවෙන් එන එකක්. ඊට අමතරව මෙතන කේක ප්‍රයිස් රේන්ජ් වලට තියෙනවා. මේ ගොඩක් වෙලාවට මම අරන් යන්නේ මේ ඊස්ටර්න් එකේ මිල්ක් පවුඩර් එක. අපි එක එකක් ගමු. එක රියල් 12.50. මම ආව මෙතන මේ මාළු කොටක් ගන්න. මෙතන තියෙනවා මේ තිලාපියා කියලා මේ ෆිෂ් එකක්. ඒක කිලෝ එකක්ම මේ දැස රියල් 7යි කියන්නේ. මේ මම ඒකෙන් දුවක් කිලෝ එකක් ඒක ගත්තල ග්‍රීන් ගන්න පැබාය ගැන දුව. අපි ඒ අතරතුර එක්ස් එකක් ගන්න ඕන මට. අපි ඒ බැතට යමු. එතන තියෙනවා එක එක ප්‍රයිසස් වලට. ඉතින් පිටරවල තියෙන ක්වලිටි එක අනුව මෙතන රියල් 15ට තියෙනවා. ඊට අමතරව මෙතන අද දාලා තිනවා ඔපේ එකක් විතර 30ක්ම රියල් 10කට. නමුත් ඒකේ එක්ස්පයර් එක ටිකක් ළඟයි. ඒ නිසා මම අද ගත්තා මේ රියල් 12ට තියෙන එකක්. මේ මොකද මෙහි එක්ස් වගේ දේවල් ගන්නකොට පොඩ්ඩක් එක්ස්පයර් ඩේට් එක ටිකක් බල්ලා ගන්න ඕන. ඒ ගෙහිකම දාලා තිනවා එක්ස්පයර් ඩේට් එක. ඉතින් එක්ස්පයර් එක චුට්ටක් බල්ලා ගන්නවා. මමව රටිනි ටිකක් ගන්න. මේ දවසට දිනවා ගෑම් 500ම රියල් 9.50. ඒගොල්ලෝ මෙතන ගන්නකොට ටේස්ට් කරනත් අපිට පොඩක් දෙනවා. මේ ඩේට් එක නම් මාරම රසයි. මේ ගානට මාරම ලාභයි. Thank you. අපි දැන් අපි අර මාළුවක දැන් යා සුද්ධ කරලා ඇති. අපි එතෙන්ට යන්න ඕනේ මේ ඒක ගන්න. මේ ඊට අමතරව මේ මට ඔයාලට පොඩි දැන් මතක් කරන්න ඕන. අද අපි කතා කරන්නේ රියල් 100කින් ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු ගැන. නමුත් මම ඊට කලින් වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා මෙහි මේ මැද පෙරදිග එහෙම නැත්නම් මේ කටාර් වගේ රටවල ලිවිං කෝස්ට් එක ගැන. මම මේ වීඩියෝ එකේ එන්ඩ් ස්ක්‍රීන් එකේදී දාලා තියෙනවා මේ වීඩියෝස් වල ලින්ක් එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉවරලා මේ ඒ වීඩියෝස් උත් බලන්න පුළුවන් අයිඩියා එකක් ගන්න. සබ් රියල් සම්තිං ලයික් මමගේ මාළු එක කලෙක්ට් කරගත්තා. අපි එනම් පොඩක් යමු ඉස්සරහ. අපි දැන් මේ රියල් 100 ඇතුලේ මේ ගොඩක්ම ගත්තේ අපේ උදේලා දීජේට අවශ්‍ය වෙන කෑම බඩු. මට එකම දෙයක් අද අවශ්‍යලා තිබුණා මේ වතිකයිගේ ෂැම්පු එක. ඒක රියල් 7.50යි. අපි ඒකත් අවසාන වශයෙන් අරගෙන එනම් කැෂියක පැත්තට යමු. මේ ටිකට ගිහින් ඔයගෙ තමයි අද අපි ෂොපින් කරන වැඩේ ඉවර වුණේ. මට රියල් 103ක් ගියා ඒ බඩු ටිකට. නමුත් මේකේ තියෙන සමහර දේවල් කියන්නේ හාල්, තෙල්, පරිප්පු ඒ වගේ දේවල් ඔයාලට ටික දවසක් තියාගන්න පුළුවන් තනියෙන් පාවිච්චි කරන කෙනෙක් නම්. මොකද ඒ වගේ දේවල් නිතරම ෂොපින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
අපි අද මේ රියල් සී ඇතුලේදී ගත්තේ අත්‍යවශ්‍යම කෑම බීම බඩු. ඒ කියන්නේ ටොපි, චොකලට් ඒ වගේ දේවල් අපි ගත්තේ නැහැ. නමුත් ඊට අමතරව ඔයාලට එදිනදා දිවිසේට අවශ්‍ය වෙන එළවලු, පළතුරු, ඔයාලා ඒ දැක්ක වගේ අඩු මුදලකට, ඒ කියන්නේ අපි මේ ගත්තේ අද සුළු එළවලු ප්‍රමාණය. නමුත් ඔයාලට මීට අමතරව ගොඩක් එළවලු ජාති තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මාසය යන අතරතුර ඔයාලට ලැබී ගන්න පුළුවන් අඩු මුදලකට. මොකද එළවලු පළතුරු වලට නම් ලොකු වියදමක් යන්නේ නැහැ මම දකින විදිහට මේ වගේ මැද පෙරදිග රටවල. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේ මේ වීඩියෝ එක වැදගත් වෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද මේ වගේ මැද පෙරදිග රටවලට එනකොට ගොඩක් දැනුවත් වෙලා එන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද ඉරත් අර පැත්තෙන් ලස්සනට බැහැගෙන එනවා මම ඔයාලට පෙන්නන්න. අර පැත්තෙන් ඉරත් ওই විදියට ඉතින් අද බැහැගෙන යනවා. අදට එනම් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඒකම හැමදාම මතක් කරනවා වගේ මාත් එක්ක එකතුලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉදිරියටත් මාත් එක්ක ඔයාලා එකතුලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. අපි එහෙනම් අලුත් දවසක අලුත් විදියකට හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න, හැමෝටම ජය වේවා.